ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්තන්ත බීම ඊයේ සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම නව අවබෝධතා ගිවිසුම් වලින් සිදු කෙරෙනවා. චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමූපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගය වර්ධනය කිරීම නව අවබෝධතා ගිවිසුම් අනුව සිදු කෙරෙනු ඇති. ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකටද එක්ුණා. I would like to take this opportunity to thank the Islamic Republic of Iran not only for extending a financing for the Umayyad project but also sharing their know-how in the fields of engineering and technology. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ඉරාන ඉස්ලාමීය චනරජයට උමාවේ ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් වගේම ඉංජිනේරු හා තාක්ෂණික දැනුම ලබා දීම වෙනුවෙන්. අතීතයේ පර්සියාව හා අනුරාධපුරයේ එක්ව බැඳුණු ඓතිහාසික වාරි සංස්කෘතිය සම්බන්ධතාව නූතන යුගයට ගෙනාපු අවස්ථාවක් විදිහට මේ මොහොත හඳුන්වන්න පුළුවන්. මම ඉරාන ජනතාවට සුබ පතනවා. විද්‍යා තාක්ෂණ කෘෂි කර්මාන්ත වගේම විදුලි බල උත්පාදනයේ වැනි අංශවලින් ඔවුන් ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන්. ඒ වගේම මම ඉරානයට ස්තුතිවන්ත වෙනවා අපේ රට ආර්ථිකමය වශයෙන් මුහුණ දුන්නු අභියෝගකාරී අවස්ථාවේදී ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට ලබා දුණු දායකත්වය පිළිබඳව. ඒ වගේම ඉදිරි ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ දායකත්වයට රයිසි මැතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ලෝක සමයේ වෙනුවෙන් ඉරානයත් සමග එක්සත්ව අපි නැගී සිටින බව මම මෙහිදී සඳහන් කරන්න කැමතියි. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. මිත්‍රශීලී ජනතාවක් විසින් මේ රටට එන්න ආරාධනා කළාට. උමාවේ ව්‍යාපෘතිය සාමාන්‍ය ව්‍යාපෘතියක් නෙවෙයි. එය ඉතා උසස් ඉරාන තාක්ෂණය පාවිච්චි කරලා හදපු ව්‍යාපෘතියක්. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවත් ශක්තිමත් කරන්න මේ ව්‍යාපෘතිය හේතුණා. රටවල් දෙකම තාක්ෂණික මෙන්ම අනෙකුත් දැනුම හුවමාරු කරගන්න සූදානම්. කිසිම සම්බාධකයකට බැහැ ඉරානය නවත්වන්න. අපි ආසියා කරේ අනෙකුත් රටවලටත් අප සතු දැනුම වගේම තාක්ෂණය ලබා දෙන්න සූදානම්.